2018 වසරේ ප්‍රවෘත්ති අංශයකට හිමි වූ වැඩිම සම්මාන ගණන ITN ප්‍රවෘත්ති අංශයට හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන ලෙස මෙවර සම්මානය දිනා ගන්න ලබන්නේ ස්වාධීන රූපවාහිනී නිෂ්පාදනය කළ ගයාන් බුද්ධික ඇල්ලේකොට අධ්‍යක්ෂණය කළ උමා ඔය ඇත්ත කතාව වසරේ හොඳම රූපවාහිනී සංග්‍රාමයේ වැඩසටහන ස්වාධීන රූපවාහිනී නිෂ්පාදනය කළ ඒ ඕසඳ මහේස් ප්‍රියංග අධ්‍යක්ෂණය කළ ආටි හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ දෙවන ස්ථානය ඉන්දික විරකෝන් මහතා හට මෙම සම්මානය ලබා ගැනීම සඳහා අප ගෞරවයෙන් ආරාධනා කරනවා. හරිදේ අහන්න, හරිදේ දකින්න, හරිදේ හිතන්න ITA News බලන්න. අයිබුවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිෂාදිහි ගුණවර්ධන. අදත් මුලින්ම අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මීළඟ එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශනය අනුරාධපුරයේ. ජනපතිට ජාත්‍යන්තරයෙන් තවත් පිළිගැනීමක්. දේශීය අර්ථාපල් ගොවියාගේ පිහිටට සතොස. බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා බිංගාලබොක්ක ප්‍රවේශයෙහිවත් බිම්ස්ටෙක් පස්වන රාජ්‍යනායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා වෙත අද පිරිනැමුවා. බිම්ස්ටෙක් හතරවන රාජ්‍යනායක සමුළුව ඊයේ ආරම්භ වූයේ නේපාලයේ කාත්මණ්ඩු අගනුවරදී. බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුවේ සමාප්ති අවස්ථාවේදී නව සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පිරිනැමුවා. ඒ අනුව බිම්ස්ටෙක් සමුළුවේ පස්වන රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී. බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් හතකින් සමන්විත කලාපීය හවුලක්. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව ඇති කිරීමයි. වාණිජ ආයෝජන, තාක්ෂණ, සංචාරක, මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්ම, ධීවර, ප්‍රවාහනය හා සන්නිවේදනය යන විශේෂේත්‍ර මෙම සමුළුවේ මූලික කරුණුවලට ඇතුළත්. අධ්‍යාපන, වෘත්තීය හා තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා පුහුණු හා පර්යේෂණ පහසුකම් එකිනෙකට සැපයීමද මෙම හවුලේ තවත් අරමුණක්. බිම්ස්ටෙක් සංවිධානය 1997 වසරේ ජූනි මාසයේ තායිලන්තයේ බැංකොක් අගනුවර පැවති අමාත්‍ය මට්ටමේ සැසි වාරයකින් පසු පිහිටුවා ගනු ලැබුවා. බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ පැහැදිලි න්‍යායපත්‍රයක් ඔස්සේ සමුළුවේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවයි. එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු සමාජික රටවල සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කළා. නව සභාපති ධුරයට පත් ජනාධිපතිතුමා වෙත මෙහිදී සියලු රාජ්‍ය නායකයින් සිය උණුසුම් සුභපැතුම් පිරිනැමුවා. නේපාල ග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් බිම්ස්ටෙක් සමුළුවේ සමාප්තිය සනිටුහන් කෙරුණා. බිම්ස්ටෙක් බලශක්ති පද්ධතිය පිළිබඳ කලාපයේ රටවල් අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට ඒ රටවල විදේශ අමාත්‍යවරුන් අත්සන් තැබීමද එහිදී සිදුවුණා. කත්මණ්ඩු ප්‍රකාශනයේ එළිදැක්වීම සිදුවුණේ ඉන් අනතුරුවයි. මේ අතර අද පෙරවරුවේ භෝජන සංග්‍රහයෙන් අනතුරුව රටවල් හතේ රාජ්‍ය නායකයින් සුහද කතාබහක නිරතවීමටද අමතක කළේ නැහැ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ හිමිකරගත් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින් බිම්ස්ටෙක් සංවිධානයේ නව සභාපති ධුරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිදුම් ලැබුවා. මේ ඒ පිළිබඳව තබන සටහනක්.
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ පැවති කළු ලප කැලල් ඉවත් කරමින් මාතෘභූමියේ ප්‍රතිරූපය ලෝකයේ හමුවේ ඔසවා තැබීමට ඉකුත් වසර තුනහමාර තුල කැපූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම ජාත්‍යන්තර හොඳහිත සමග සම්මාන රැසකට පාත්‍ර වුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කැප වූ ආදර්ශමත් රාජ්‍ය නායකයෙකු ලෙසයි. 2015 වසරේ මෝල්ටාහි පැවති 24 වන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සම්මේලනයේදී ඇගයීම් සම්මානයක් පිරිනැමුණේ එහි සභාපතිවරයා ලෙස තරුණ ප්‍රජාව වෙනුවෙන් ලබා දුන් සුවිශේෂී සහයෝගය අගයමින්. එමෙන්ම 2016 වසරේදී මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය අවම කරමින් මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා සම්මානය ජනාධිපතිතුමා වෙත පිරිනැමුවා. ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටු කරන මෙහෙය අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේද එම වසරේ විශේෂ සම්මානයක් පිරිනැමීමට කටයුතු කළා. රටවල් 153ක සමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් 9000ක් සිටින මෙම සංවිධානය ජනාධිපතිතුමා වෙත සම්මානයක් පිදීම ජාත්‍යන්තර දේශපාලනයේ සුවිශේෂී කරුණක්. එදා මෙදාතුර ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ලැබුණු ප්‍රථම නිල ආරාධනාවන් සනිටුහන් කරමින් සුවිශේෂී විදේශ සංචාර රැසකටද ජනාධිපතිතුමා එක්වීම විශේෂත්වයක්. මෙරට ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ හමුවට ගෙන යමින් විශ්ව ගම්මානයක් කරා යන ගමනට ආසියාවේ ප්‍රමුඛ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවද එක්කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළා. 2016 වසරේ තායිලන්තයේ පැවති ආසියානු සහයෝගිතා රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ ආසියානු කලාපය තුළ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ශේෂ්ත්‍රයේ පෙරගමන් කරවීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි. දකුණු කොරියා ජනාධිපති මුන් ජේයින් මැතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා පසුගිය වසරේදී එරට තෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ අතර එම සංචාරයේදී සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවනීය පුරවැසිභාවය ජනාධිපතිතුමා වෙත පිරිනැමීම කැපී පෙනෙන කරුණක් වුණා. අන්තර්ජාතික අන්‍යෝන්‍ය සම්බන්ධතා තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග සුහදශීලීව මනා අවබෝධයෙන් තබන පියවර සලකුණු ඔස්සේ සටහන් වනුයේ සෙසු රටවල් සමග අතිනත ගෙන යන සුබ ගමනක පෙරනිමිති. මේ ඔස්සේ හෙලිපෙහෙලි වෙමින් පවතින්නේ ශ්‍රී ලංකාව නිවැරදි මාවතක නිශ්චිත අපේක්ෂා සමග ආදර්ශවත් නිවැරදි දිශානතියක් කරා ගමන් කරන බවයි. විවසායකින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දෙවන ජාතික ප්‍රදර්ශනය අනුරාධපුරයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මොනරාගලදී දින 3ක් පුරා පැවති පළමු ප්‍රදර්ශනය නිල වශයෙන් අවසන් කෙරුණා. ඊට අදාළ සන්නස්පත්‍රයේ අමාත්‍ය වජිර අභිවර්ධන මහතා වෙත බහර දුන්නා. කෙසේ වුවද අවසන් දිනේ වන අද දිනේ රාත්‍රී 12 දක්වා මොනරාගලදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි අප නියෝජිත ධනුෂ්ක බණ්ඩාර පවසන්නේ. අයිබෝන්, අපි සම්බන්ධ වෙන්නේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ සිට. මේ වෙනකොට මුළු ප්‍රදර්ශන භූමියම එකම හිස් ගොඩක් බවට පත් වෙලා අවසන්. තවත් පැය දෙකකට ආසන්න කාලයක් තමයි තිබෙන්නේ ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන් විවෘත වෙලා. ෆීඩ්බැක් සංගීතයට මුළු ප්‍රදර්ශන භූමියම නැලවෙන මොහොතක තමයි අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ. ආරාධනා කරනවා වෙල්ලස්ස අවට ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ගෙවුණු දින 3 පුරාවටම 104කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය නැරඹීම සඳහා සහභාගි වෙලා තිබෙනවා. තවත් පැය දෙකක් තිබෙනවා එන්න කියලා ආරාධනා කරනවා ප්‍රදර්ශන භූමිය නරඹන්න. සංගීතියාව ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කර ගනිමින් ව්‍යවසායකින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි මෙය සංවිධාන කර ඇත්තේ. පසුගිය 29 වනදා ආරම්භ කෙරුණු ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන ප්‍රදර්ශනය කලාප 12කින් සහ ප්‍රදර්ශන කුටි 515කින් සමන්විතයි. අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද දිනේ ප්‍රදර්ශනය විවෘත කෙරුණා. ප්‍රදර්ශනයට සමගාමීව පැවති සංහිඳියා වොලිබෝල් තරගාවලියේ ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරුණේද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
විශාල පිරිසක් මේ වන විටත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේදී ආයෝජනය සඳහා ණය ලබා ගැනීමට අයදුම් කර තිබෙනවා. ඒ අනුව ව්‍යවසායක කලාපයේ ණය ප්‍රදානයේද සිදු කෙරුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. මොනරාගල පැවති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ නිල සමාප්තිය සනිටුහන් කිරීම අද රාත්‍රියේ සිදු කෙරුණා. මීළඟ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අනුරාධපුරයේදී පැවැත්වෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් RHS සමරතුංග මහතා නිල වශයෙන් දැනුම් දුන්නා. දින තුනක් තිස්සේ ඉතාමත් අභිමානවත් ලෙස සහ උත්කෘෂ්ටවත් ලෙස පැවැත්වුණු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනත් ජාතික ප්‍රදර්ශනයත් නිමා වී යන අවසාන හෝරා කිහිපයට අපි ළඟා වෙලා තියෙනවා. මෙම අවස්ථාවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විදියට ඊළඟ පියවර පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීමට මම කැමැති. මීළඟ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සහ ප්‍රදර්ශනය අනුරාධපුරයේ පැවැත්වීමට සැලසුම් කර තියෙන බව ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි. දේශීය වගාකරුවන්ගේ අර්ථාපල් තොගමිල පහළ ගියහොත් සතුස මැදිහත් වී එම අසොනු මිලදී ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දේශීය අර්ථාපල් අස්වනු නෙලීම ආරම්භ වූ අවස්ථාවේ වගාකරුවන්ගෙන් මිලදී ගන්නා අර්ථාපල් තොගමිල රුපියල් 150ත් 160ත් අතර මිලක පැවතුණා. එහෙත් ඇතැම් කූට වෙළඳුන් දේශීය අර්ථාපල් අඩුමිලට ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සතොස සමග අර්ථාපල් මිල පිළිබඳ අද සාකච්ඡාවක නිරත වුණා. දේශීය අර්ථාපල් ගොවියා ආරක්ෂා කිරීම රජයේ වගකීම බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ. ඒ අනුව දේශීය අර්ථාපල් තොගමිල ස්ථාවරව පවත්වා ගනිමින් ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ආනයිනික අර්ථාපල් කිලෝවක් සඳහා රුපියල් 40ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමටද රජය මීට මාස දෙකකට පෙර පියවර ගත්තා. කොළඹ ආරක්ෂක සමුළුව සාර්ථකව නිමාවට පත් වුණා. දින දෙකක් පුරා පැවති මෙම සමුළුවේදී කලාපයටම බලපාන ගැටලු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරුණා. සමුළුව ඊයේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද සමුළුවට විශේෂ ප්‍රකාශයක් යොමු කර තිබුණා. යුද්ධය නිමා කිරීමෙන් පසු සාමය, සංහිඳියාව සහ සංවර්ධන යන ශ්‍රේෂ්ඨවලින් රට වේගයෙන් ඉදිරියට ගමන් කරන බවයි ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ. දේශීය හා ජාත්‍යන්තර ආරක්ෂකංශ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ආරක්ෂක සමුළුව පැවැත්වුණා. එහි මෙවර තේමාව වූයේ ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව යන්නයි. ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා. මැති ඇමතිවරුන් දෙස් විදෙස් ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සමුළුවට සහභාගි වූ නියෝජිතයින්ට තිළිණ ප්‍රධානයක්ද අද සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘතිවලදී විදේශ සමාගම් සමග දේශීය සමාගම් එකතු විය යුතු බවට කොන්දේසියක් පැනවීමේ කැබිනට් යෝජනාවක් ගෙන එන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. අපේ තියෙන දේශ විනිමය පනත ඕනෑම විදේශ සමාගමකට යාල ලංකාවට ඇවිල්ලා වැඩ කරනකොට 60%ක අයිතිය තියෙන්න ඕනේ දේශ සමාගමකට. ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ඒ කිවිසුම බලපාන්නේ නැහැ. හොඳ හැකියාව තියෙන දැනුම තියෙන අපේ බුද්ධිමතුන් ඉදදී මේ ව්‍යාපෘති විදේශිකයන්ට දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දකුණු අධිවේගී මාර්ගය හදනකොට ඒක 100%ක්ම දුන්නේ චීන සමාගම්වලට. මධ්‍යම අධිවේගී මාර්ගය සකස් කිරීමේදී කොටස් 4කට එක බෙදලා තියෙනවා. එක කොටසක් සම්පූර්ණයෙන්ම දීලා තියෙන්නේ අපේ දේශීය ඉදිකිරීම් සමාගම්වලට. අධිවේගී මාර්ගයෙන් ලැබෙන අත්දැකීම් එක විදේශ රටකට ගිහිල්ලා ව්‍යාපෘති කරන්න පුළුවන් අවස්ථාව ලැබෙන. සෑම ව්‍යාපෘතියකටම දේශීය සමාගමක් විදේශ සමාගමකට එකතු වෙන්න ඕන කියන කොන්දේසියක් දාන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගේන්න බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි. මාවතු ගමදී පැවති පස්වන ඉංජිනේරු සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයයි මෙය සංවිධානය කළේ.
හිටපු අග විනිසුරුවරයෙකු ලෙස සරත් එන්සිල්වා මහතා නීති විරෝධී අයුරින් නීතිමය කාර්යයන්ට සම්බන්ධ වන බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා චෝදනා කරනවා. හිටපු අග විනිසුරුවරයෙකුට එසේ ක්‍රියා කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම වළක්වා ඇති බව මාධ්‍ය හමුවකට එක්වීමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. මේක බොහොම පැහැදිලිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 113 එකේ සටහන් වෙලා තියෙනවා. මෙසේ සටහන් වෙලා තියෙද්දී හිටපු කුප්‍රකට ලංකාවේ මෙතෙක් පහළ වූ දූෂිතම වැඩියෙන්ම චෝදනා ලැබූ සොරකම් වංචා මිනිමැරුම් ස්ත්‍රී අපචාර මේ සියලු දේට කබ් ගහපු සරත්තෙන් සිල්වා හිටපු අගවිනිසුරුවරයා බලේ සිටියේදී කරපු දේවල්ම නැවත නැවත කරමින් යනවා. මේ ගැන ගරු නීතිඥ සංගමය නිහඬ වෙලා ඉන්නවා. අධිකරණ සේවා කොමිසම එතකොට ගරු අධිකරණය අගවිනිසුරුතුමාට මම ආද ලියුමක් ලියනවා. හිටපු අගවිනිසුරුවරයාගේ මේ හැසිරීම ඔබතුමා දැක්කේ නැද්ද? දුටුවේ නැද්ද? මේ ගැන මොනවද කරන්න කියලා. අතුරුදන් වූවන්ගේ පවුල්වලට දේමනාවක් ලබා දීමට අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිර්දේශ කර තිබෙනවා. එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කරන්නේ අතුරුදන් වූවන් වෙනුවෙන් තවත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත බවයි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සකස් කළ අතුරු නිර්දේශ වාර්තාවක් ලබන පසුවනදා ජනාධිපතිතුමා වෙත බහර දීමට නියමිතයි. එහිදී වින්දිතයන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග රැසකට අදාළ තොරතුරු ඇතුළත් වන බවයි ඊයේ පැවති අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවයේදී ප්‍රකාශ කෙරුණේ. අතුරුදන් වූවන්ගේ පවුල්වලට යුක්තිය ඉටුකිරීම සඳහා රජයේ පාර්ශවයෙන් නිර්දේශ ලබා දීමටද අතුරු වාර්තාවට ඇතුළත්. එමෙන්ම පරීක්ෂණ අවසන් වනතුරු අතුරුදන් වූවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට දීවනාවක්ද ලබා දීමට යෝජනා කර තිබෙනවා. සමූහ මිනිවරවල් තුළ ඇති අස්ථි කොටස් සහ මෘත ශරීර හඳුනා ගැනීමට අවශ්‍ය වන තාක්ෂණික සහය ලබා ගැනීමේ නිර්දේශද අතුරු වාර්තාවට ඇතුළත්. අපි පිළිගන්න ඕනේ මේ අතුරුදහන් කිරීම අතුරුදහන් වීම තුළින් විවිධ පාර්ශවයන් දුක් විඳිනවා. ඒ පවුල් දශක ගාණක් තිස්සේ පීඩාවට පත් වෙලා තියෙන කාරණාව. ඒ නිසා අපි යෝජනා කරනවා මේ අතුරුදහන් වූවන්ව ප්‍රසිද්ධ සැමරීම් තියෙන්න ඕනේ, ඒ අයගේ ස්මාරක තියෙන්න ඕනේ කියලා අපි රජයට නිර්දේශ කරලා තියෙනවා. මෙම උත්සවයට LTTE සංවිධානය විසින් අතුරුදන් කළ බව කියන හමුදා සාමාජිකයින්ගේ පවුල්වල පිරිස්ත එක්ව සිටියා. එමෙන්ම 88-89 සමයේ අතුරුදන් වූ අයගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගී වුණා. අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම සඳහා රජය ගන්නා මෙවැනි ක්‍රියාමාර්ග බොහෝ දිනකේ ඇගෙීමට ලක්ව තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට රජය විසින් විවෘත කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය එය සමරනවා. මේක එක්තරා විදිහට රාජ්‍ය උත්සවයක් බවට පත් වෙලා තියෙනවා. අතුරුදහන් වීම වලට ඉඩ නොදෙමු කියන තේමාව යටතේ මේක පැවැත්වීම අනාගතයේ අතුරුදහන් වීම වැළැක්වීමට ආණ්ඩුව ගන්නා වූ තව උත්සාහයක් ඇදිර අපිට සලකන්න පුළුවන්. අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා ගත් වූ දේවල් වලට අතුරුදහන් වන්ගේ කාර්යාලය විවෘත කිරීම ගැන, අතුරු නිර්දේශ ඉදිරිපත් කිරීම ගැන. හැබැයි අපි කියනවා වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න. මොකද හැම ආණ්ඩුවක්ම අපි රවට්ටලා තියෙනවා. මහින්ද මහත්තයා අපි විශේෂයෙන් රවට්ටලා තියෙනවා. අපි පයින් ගිහිල්ලා ඔක්කොම කරලා අදයා හැමකටම විරුද්ධයි. ජාත්‍යන්තර දිනේදී රාජ්‍ය උත්සවයක් කිරීමට උත්සාහ කිරීම ගැන අපේ ස්තුතිය පුද කරමින් අපි පැහැදිලිව කියනවා අනෙක් පොරොන්දුත් ඉෂ්ට කරලා මේ අසරණයන්ට උතුර දකුණ නැගෙනහිර සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව සාධාරණ ඉෂ්ට කරන්න, යුක්ති ඉෂ්ට කරන්න, ඇත්ත කියන්න, වන්දිය ගවන්න. පසුගිය කාලයේ නවක වදේ හේතුවෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඇය ඉල්ලා සිටිනේ. 2014 වර්ෂයේ සබරගමු කැම්පස් එකට මාර්තු මාසයේ රෙජිස්ටර් වෙලා ඇතුළු වුණා. ඉතින් එයාට මාසෙකට වඩා ඉගෙන ගන්න ලැබුණේ නැහැ. එතන රැක් කළා මගෙනහල්ලා අසනීප වෙලා එයාට බෙහෙත් කරමින් හිටියේ. මේ 2015 වසරේ පෙබරවාරි 16 වෙනිදා එයා ගෙදරදී සුයිසයිඩ් කරගත්තා. ඉතින් හැම තැනම මම පැමිණිලි කළා. මට කිසිම සාධාරණ විසඳුමක් ලැබුණේ නැහැ. මම මොකද පැමිණිල්ල කළේ? ඇත්තටම මේ මගේ දුවට දැන් නැති වෙලා ඉවරයි. වෙන ඉස්සරහට එන ළමයෙකුට හරි ආසරා හිතන විදිහට කැම්පස් එකේ ඉගෙන ගන්න ලබා දෙන්න දැන්ටත් ඔය තියෙනවනේ රැක් කළා. මයි සේරම කැම්පස් අත්හැරලා යන භාගයක්ම ඒව නවත්තන්න කියලා මම මේ පොලිස් මුලස්ථානයේ පැමිණලා අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙතරම් මම ඉඳින වේදනාව කිසිම අම්මගෙන උඩ ලැබෙන්න එපා. මම අනිත් ළමයි වෙනුවෙන් මේ ජීවත් වෙලා මේ දේ කරන්න ඕනේ. රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට නම් සියලු දෙනා ඒ සඳහා කැපවිය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට ගල්වැව ප්‍රදේශයේ සත්සුවගම හා සිරියසිරිගම උදාගම්මාන ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. උදාගම්මාන වැඩසටහන යටතේ 1122 හා 1123 වෙන උදාගම්මාන මෙසේ ඉදිකරනවා. රටක් ශක්තිමත් වෙන්නට නම් රටේ පුරවැසියන් ශක්තිමත් වෙන්නට ඕන. රටක් සාර්ථක වන්නට නම් රටේ පුරවැසියන් සාර්ථක පුරවැසියන් වන්න. මේව ලබා ගන්න පුළුවන් තමුන්නාන්සේලාට තමන්ගේම නිවසක් නැතුව. එහෙනම් අපේ අරමුණ නිවාස සංවර්ධනයෙන් දිදුලන රටක් බවට අපේ මාතෘභූමිය පත් කරනවා. ග්‍රාම ශක්තියෙන් ගම් පෙරළියෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන, ගම් උදාවෙන් ජනාධිපති කාර්ය සාධක බලකා වැඩසටහන කුඹුරක සිට රක්ෂිතයකට යතුරු පැදියකින් පිඹිරකු රැගෙන යාමේ සිද්ධියක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වනවා. අඩි 12කට අධික දිගකින් යුත් මෙම පිඹුරා හමු වී ඇත්තේ ගම්පහ පහළගම ප්‍රදේශයේදී. යන්ත්‍රානුසාරයෙන් වී අස්වනු නෙලීමේ කටයුතු සිදුකරන අවස්ථාවේදී පිඹුරා සොයාගෙන තිබෙනවා. එම යන්ත්‍රයට හසුවීමට සුළු වේලාවකට පෙර මෙම සතාගේ ජීවිතය බේරා ගැනීමට ගොවීන්ට හැකි වුණා. කෙසේ වුවද පිඹුරා පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කළද ඔවුන්ට ඒ සඳහා පැමිණීමට සුදුසු වාහනයක් නොතිබූ බැවින් යතුරු පැදියකින් පිඹුරා රැගෙන ගියා. මිනිසුන්ට පිඹුරන් අල්ලා ගැනීම තහනම් බව වනජීවී නිලධාරීන් පවසනවා. නාවලපිටිය ගම්පල මාර්ගයේදී වෑන් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් දැන්. මහියංගනයේ සිට නාවලපිටිය දක්වා දහවනිය වූ වෑන් රථයක් මාර්ගයෙන් නිවතට පැන නිවසක් මතට පෙරළීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. නාවලපිටිය කලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන්දනාවේ ගොස් ආපසු එන අතරතුරදී වෑන් රථයේ රියදුරට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. තුවාලකරුවන් නාවලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ ගල්කැටිය ප්‍රදේශයේදී ළඟම බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 11 දෙනෙකු තුවාල ලැබුවා. ඒ අතර දසහැවිරිදී දැරියකද වනවා. බස් රථයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුවයි. තුවාලකරුවන් බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. 5 දෙනෙකු වැඩදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත මාරු කරවා තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. සැන්ටානි සංචාරක හෝටලය පිළිබඳව මයිම් සඟරාව පළ කළ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. සැන්ටානි හෝටලය ශ්‍රී ලංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය බවත් අනිකුත් හෝටල් එය ආදර්ශයට ගත යුතු බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. ගුඩ්ඉයර් ටයර් මෙරටට ආනයනය කර බෙදාහැරීමේ පූර්ණ හිමිකම් පවරාදීමේ සමාරම්භක උත්සවය පසුගියදා කොළඹදී පැවැත්වුණා. ඒ සිංගප්පූරුවේ ගුඩ්ඉයර් සමාගමේ ආසියානු පැසිෆික් කලාපයේ බෙදාහැරීමේ කළමනාකරු නික් ගෝමහතාගේ ප්‍රධානත්වයෙන්. ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා හට නව වෙළඳ ගිවිසුම පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. ටයර් හවුස් සමූහ ව්‍යාපාරයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. NSBM හරිත සරසවියේ පළමු ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක සැසිය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ව්‍යාපාරික නවෝත්පාදනය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීම මෙහි අරමුණයි. මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළා. NSBM සරසවියේ සභාපති පී රණේපුර, උපකුලපති ආචාර්ය ඊ.ඒ. වීරසිංහ ඇතුළු දෙස් විදෙස් විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ 2018 උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. 210 දෙනෙකු සඳහා මෙහිදී උපාධි සහතික පිරිනැමුණා. මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිනි මහාචාර්ය නිරංජනී රත්නායක යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්ව සිටියා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තප්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජනතාව රාජ්‍ය පාලකයන් තෝරා බේරා ගන්නේ තමන්ගේත් තමන්ගේ අනාගත පරපුරේත් අභිවෘද්ධිය වෙනුවෙනි. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ යටතේ මේ රටේ කාලෙන් කාලෙට පාලකයන් තෝරා ගැනීම සිද වූයේය. එහෙත් පොරොන්දු ඉටු කරමින් ජනතාවගේ අභිලාෂයන් ඉටු කළේ පාලකයන් කිහිප දෙනෙකි. ඡන්දය ඉල්ලනකොට දෙන ටොන් ගණන් පොරොන්දු ඉටු කිරීම කෙසේ වෙතත් ඒවායේ ප්‍රායෝගිකත්වය ගැන පවා ගානක් මිම්මක් ඇතඹුන්ට තිබුණේ නැත. මේ නිසා පොරොන්දු මළු දේශපාලනය ජනතාවට අප්‍රිය වූ යුගයක් තිබුණි. එහෙත් මේ ව්‍යාජ පොරොන්දු දෙනවා වෙනුවට රටට ජනතාවට අවශ්‍ය දේ තෝරා බේරාගෙන අසීරු ජනප්‍රිය නොවන පොරොන්දු කිහිපයක් වෙනුවෙන් රටේ පාලකයා තෝරා ගැනීමට මේ රටේ ජනතාව 2015 වසරේදී කටයුතු කළේය. එය අවදානම් සහගත වුවත් ඒ ගත් අතිශය බුද්ධිමත් තීරණයෙහි ප්‍රතිලාභය දැන් ලැබෙමින් තිබේ. වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දුවලට වඩා දෙයක් දැන් ඉටු කරමින් තිබේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය යනු අනාගත ශ්‍රී ලංකාවේ සැබෑ සංවර්ධනය සලකුණු කළ සුවිශේෂී අවස්ථාවකි. සංවර්ධනය නමින් පසුගිය රාජපක්ෂ පවුල්ලාණ්ඩු සමයේදී සිදු කළ බොරුවට වඩා වත්මන් සම්මුතික ආණ්ඩුවේ සංවර්ධන ප්‍රවේශය අතිශය ප්‍රතිඵලදායක බව මේ වන විට පැහැදිලිය. පාරක තොටක අත් නොහැර බොරු සංවර්ධනයේ කටවුට් ගසමින් බචව් නටමින් මල්වෙඩි සංදර්ශන පවත්වමින් රාජපක්ෂලා සිදු කළ බොරුව දැන් තවත් හෙළිදරව්වෙමින් තිබේ. අද රාජපක්ෂ කල්ලිය වඩාත් කුලප්පු වී ඇත්තේ තමන් සිදු කළ බොරුව හෙළිවෙමින් පැවතීම නිසාය. මොනරාගල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය යනු රාජපක්ෂලාගේ දැයට කිරුළ නම් බොරු සංදර්ශනය නොවන බව අද ජනතාව පිළිගෙන තිබේ. දැයට කිරුළෙන් සිදු කළේ රාජපක්ෂ පවුලේ ප්‍රතිරූප ගොඩනගා ගැනීමට අමතරව බඩගෝස්තරය තරකර ගැනීම පමණකි. දැයට කිරුළෙන් මේ රටේ ජනතාවට අත්කර දුන් කිසිදු ප්‍රතිලාභයක් නැත. රජයේ මුදල් නැති භංගස්ථාන කර දැමූ මේ බොරු සංදර්ශනය වෙනුවෙන් අක්කර සිය ගණන් වනාන්තර කපා එලි කළේය. තේක්ක, නැදුන්, බුරුත, කළුවර ආදී වටිනා ගස් ටික කපා හොර පාරෙන් විකුණා ගත්තේය. ඉදිකිරීම් නාමයෙන් බිලියන ගණනින් ගසා කෑවේය. සියලු ගනුදෙනු දූෂිත විය. අදත් දැයට කිරුලේ තේරුමක් නැති ඉදිකිරීම් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වල් වැදී තිබේ. දැයට කිරුල නමින් සිදු වූයේ රාජ්‍ය මුදල් පවුලක ගිනුම් තරකර ඔවුන්ට රජසැප විඳින්නට අවස්ථාව ලබා දීම පමණකි. මෙය දැයට කිරුල නොවන නෑදෑයාට කිරුළු පෙළඳීමක් විය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යනු පැහැදිලිවම දීර්ඝකාලීන ඉලක්ක සහිතව සැලසුම් කළ සංවර්ධන වැඩපිළිවෙලකි. මෙය ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ සංධිස්ථානයකි. අද මොනරාගලට ලැබෙන ප්‍රතිලාභයන් හෙට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ලැබෙනු ඇත. දරිද්‍රතාවයෙන් පෙළී පොඩි පට්ටම් වූ මිනිසුන්ට දෙපයින් නැගී සිටීමට වරමක් ලැබෙනු ඇත. ඒ අනාගත පොහොසත් රටක ඉලක්කය මිස රාජපක්ෂ යුගයේ මෙන් එක් පවුලක් පෝෂණය කිරීමක් නොවේ. දැනට මේ ඇති සෙස්ස පසට.